And now, live at 8. අයිබෝවන් අද අගෝස්තු මාසයේ 5 වෙනිදා වෙලාව රාත්‍රී 8යි. අද මහමැතිවරණයේ පැවැත්වෙන දිනේ එක්වන්නාදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමකෙන්. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. දවසේ මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල. මහචන්දේ සාමකාමීව අවසන්. चंदे प्रकाश किरीम सीट हेत्ते वे सीमा वटा चंद दिने चंद नीति के डू हेटी अद चंदे प्रतिपाले हेट दहवल काले दी चंद पिट्टी गेने बियनो अन्न मैतिवर्ण कोमिसम कियाई अपराध काली सामाजिक एसएफ लोक का घातने केरे लेबनने महा पिपिरी में मियगे गानन तवत वेडिवन लकुनु නවවැනී පාර්ලිමේන්තුවට සභිකයින් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අද පසු 5ට අවසන් වුණා. මෙවර ඡන්ද විමසීම මධ්‍යස්ථාන 12,984කදී පැවැත්වුණු අතර ඡන්දදායකයින් 1 කෝටි 60 ලක්ෂයකට අධික පිරිසක් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සමස්ත ඡන්දදායකයින්ගෙන් 70% ඉක්ම වූ ප්‍රතිශතයක් මෙවර මහමැතිවරණයේ සඳහා ඡන්දය භාවිත කර තිබූ බවයි. Sri Lanka's choice 2020 general election නවවන පාර්ලිමේන්තුවට සභිකයන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ කෙරුණා. ඒ දිවයිනපුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,984කදී COVID-19 වසංගත තත්ත්වයේ ව්‍යක්ති අවදානම හේතුවෙන් මෙවර මහමැතිවරණයේ පැවතුණේ සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැනක් දෙමින් මෙවර මහමැතිවරණයේදී ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 1,60,63,885ක් සුදුසුකම් ලබා සිටියා. මහමැතිවරණ අපේක්ෂකයන් 7,452ක් පාර්ලිමේන්තු නියෝජනය වෙනුවෙන් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණා. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 40කින් සහ ස්වාධීන කණ්ඩායම් 313කින් මෙතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම මෙවර තරඟ වැදුණේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර යාපනයේ දිස්ත්‍රික්කයට තරඟ වැදුණේ නැහැ. මහමැතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් සභිකයන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට අපේක්ෂා කරනවා. සෙසු සභිකයන් 29 දෙනා තෝරාපත් කරගනු ලබන්නේ ඒ ඒ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමිවන ජාතික මට්ටමින් ඡන්ද සංඛ්‍යාව අනුවයි. ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් කෙරුණා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගත්තා. ඡන්ද ගණන් කිරීම ආරම්භන්නේ හෙට පෙරවරුවේ සිටයි. එතෙක් දැඩි ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තැන්පත් කර තිබෙනු ඇති. දිවෙනපුරා දිස්ත්‍රික්ක 22 මද පෙරවරුවේ ආරම්භ වුණු ඡන්ද විමසීම හරියටම පස්වරු 5 වෙනකොට අවසන් වුණා. මේ වන විට ඡන්ද 5 හවස 5 වෙන විට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වීමත් සමග ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු තමයි සිදු වුණේ. අපි දැන් මේ පිළිබඳව තොරතුරු දැනගන්නටයි සූදානම් වන්නේ. අපි යොමු වන්නේ මැතිවරණ පුවත් විකාශන මැදිරියට. එහි රැඳී සිටිනවා චන්දන සහ තිලිනි. ස්වර්ණවාහිනී මැතිවරණ විකාශන මැදිරිය වෙතයි මෙලෙසින් ප්‍රවේශ ලබා ගන්නේ තිලිනි විශේෂ මාද දවසේදී ඡන්දය පවත්වද්දී ඡන්ද විමසීම සිදුවද්දී අපගේ මාන්ලික වාර්තාකරුවන් රට පුරාම විසිරි ගොස් ඒතතු විත්ති අපට පවසා සිටියා.
අද සවස 5ට චන්ද විමසීමේ කටයුතු අවසන් වන තුරුම අපේ කණ්ඩායම දිවයිනේ විවිධ ඉසව් වලට ගිහින් තොරතුරු ඔබ වෙතගෙන එන්නට කටයුතු කළා. අපි දැන් සූදානම් වන්නේ මේ ප්‍රදේශවල මොන වගේ තත්ත්වයක්ද දැන් තියෙන්නේ කියලා දැනගන්න. ඒ ගැන තොරතුරු විමසා බලන්න අපේ මැතිවරණ විකාශන මැදිරිය අනෙක් ඉසව්වේ ඉන්නවා සජිත් රණසිංහ. සජිත්. ඔව් දිනේ මම දන්නේ මෙවර මැතිවරණ අද උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ මොහොතේ පටන්ම ඉතාමත් දැවැන්ත වපසරියක සිට අපේ රටේ සමස්ත දිස්ත්‍රික්ක 22ම ආවරණය කරමින් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට ස්වර්ණවාහිනී අපට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මේ විශේෂ මැතිවරණ විකාශයෙන් සමන්විත වූ මේ මැදිරිය තුල සිට අපි ඔබට අලුත්ම අත්දැකීමක් ගෙනු ලැබුවා. ඉතින් අපි ඔබට අද උදෑසන සිටම දිස්ත්‍රික්ක ගණනාවක තොරතුරු ගෙනාවා. අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල එක් සුවිශේෂී දිස්ත්‍රික්කයක් බවට පත් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ කොහොමද මේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දුන් අවස්ථාවෙන් අනතුරුව මේ මොහොතේට ඒ ඡන්ද පෙට්ටි රැගෙන මේ කටයුතු මේ ආකාරයෙන් සිදුවන තොරතුරු කොහොමද වන්නේ කියලා ඔබට කියන්නට සජීවීව තොරතුරු රැගෙන ඉන්න සමීප කරන්න. ඒ අනුව අපි සූදානම් වෙන්නේ මේ වෙලාවේදී සිසි කැලුම් දහම් ප්‍රිය අපේ වාර්තාකරු අපේ සහෘදයා සිටිනවා. අපි සූදානම් කැලුම්ගෙන් දැනගන්නට කැලුම් කොහොමද ගම්පහ දිස්ත්‍රික්කයේ තොරතුරු කියලා. अभी गंपादिश्रिकेट गंपादिश्रिके जनता मुलुराटेम जनता वगेम तमंगे चंदे प्रकाश कोट अवसान विशेष गंपादिश्रिके तमय लंका व्याम पिरीसा क्लियापादी सिटी डिस्ट्रिकेटा दवसपुरा बुध तुरतुर गिनावे गंपादिश्रिके पिलिका देशपालन पक्ष पहलवाक साधन कंटाय दहाटकीन अपेक्षकीन हाइसिय अणु තුන්දෙනෙකු ඉදිරිපත් සිටිනවා මේ තරඟවදීන. හැබැයි උන් අතරින් දියවන්නාවේ නිගඩුවීමට වාසනාව ලැබෙන්නේ අපේක්ෂකයන් 18 දිනකට පමණයි. නැත්නම් මන්තිවරු 18 දිනක් පමණයි තෝරා ගැනීමට හැකියාව තියෙන්නේ. මේ සියලු කාර්යයන් හෙට දවසේ ආරම්භ වෙනවා. ඔවුන්ගේ ඉරණම හෙට දවසේ විසඳෙනවා. ඉතින් මේ සියලු කටයුතු බාරව ඉන්නේ ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා සුනිල් ජයලත් මෙතුමන්. එතුමන් අප සමග රැඳී ඉන්නවා. මෙතුමනි අපිට කියන්න අද දවසේ කොහොමද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින්ගේ හැසිරීම කුමන ප්‍රතිශතයකින් ඡන්දය පාවිච්චි කිරීමක් සිදු වුණාද? शुभ संध्या अद विश अगोत् पेरु हते सिट पसरु पहादक्वा चंद मध्यस्थान यदाशी असुअट तुल हिताम सार्थक चंद विमसीम कला उपसंदाकलाकारेट मीलंग पार्लिमेंट गंपादिस्टिके दहाट दिने तेरी पत्रीमट नियमित मेवन विट ये चंद पेटी ज्येष्ठ चंद स्थानाधिपति गणन किरी में मध्यस्थान करगने मीन पवतीन ये अत्र निरधारी कार्यक्षम ये गणन किरी मठ अदाल नियोग लभागनी में कटित सह अर सौख्य आरक्षित रीति अनु हेट गणन किरी मठ अदाल निशा ये मुद्रा तभी कटयत आरक्षित केरमीन पवतीन सार्थक මැතිවරණයක් පැවැත්ුණා අද දවස තුර ඉතාම සාමකාමී මැතිවරණයක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනන්න පුළුවන් කාලගුණික වශයෙන් උත් ඉතාමත් යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්තුමනි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන ඡන්දබලට ආපු ප්‍රමාණය ගැන ප්‍රතිශතය ගැන ඔබතුමන්ට සාහිමුටපත් විය හැකිද අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ඡන්දය සමස්ත ප්‍රතිශතය 60-68ක් වෙලා තියෙනවා නමුත් සමහර ඡන්ද මධ්‍යස්ථානවල 73-75 වගේ ගණනුත් ලැබිලා තියෙනවා ලංකාවේ අනිත් දිස්ත්‍රික්ක සාපේක්ෂව ගත්තහම අපි ඉහළ ප්‍රතිශතයක් මේ අවස්ථාවේදී සටහන් වෙනවා ඡන්දේ ප්‍රකාශ කිරීම සම්බන්ධව තේරීම් බාර නිලධාරි වශයෙන් මම සෑහීමටපත් වෙනවා ඒ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයේ සම්බන්ධව ඒ ගම්පහ දිස්ත්‍රික් බාර තේරීම් බාර නිලධාරීතුමන් සුනිල් ජයලත් මහත්මයා අපිත් සමග සම්බන්ධ වුණේ. ඉතින් තවත් ගොඩක් තොරතුරු අපි ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙනවා. හෙට දවස් පුරාවත් අපි ඔබ සමග රැඳී ඉන්නවා. කාල වේලාව සීමිතයි. ඒ නිසා සජිත් ඔබටයි අවස්ථාව. හොඳයි ස්තුතියි කැලුම් ගම්පහ දිස්ත්‍රික්කයේ තොරතුරු තමයි අපි ඔබට මේ වෙලාවේදී රැගෙන ලැබුවේ. ඉතින් අපි කියන්නේ අද මෙවර මැතිවරණය ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වාම මේ මොහොතේටත් අපේ රටේ සියලුම විද්‍යුත් නාලිකා අභිබවා යමින් ජනතාවගේ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා ගන්නට අපි ඒ අනුව විශ්වාසය රඳවා ගනිමින් සමත්කම් දක්වා තිබෙනවා. කොමුණත් අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ අපේ තවත් වාර්තාකරුවෙක් තවත් දිස්ත්‍රික්කයක රැඳී සිටිනවා. දකුණු පළාත තුලින් අපි තොරතුරු ගන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඒ අතරතුරේදී අපි සූදානම් වෙන්නේ චන්දනත් තිල්නිත් රැඳී සිටිනවා. මේ මැදිරිය අනෙක් ඉසව්වේ
ඔව් සජිත් බොහොම සුදී කැලුම්බ සම්බන්ධ කරගෙන තොරතුරු ගෙනාවට අප සූදානම් එසේනම් මේ සව්වේ සිට නැවතත් ප්‍රවෘත්ති මැදි විතරේ වමනට ප්‍රවෘත්ති මැදිරින් අපි නැවතත් සම්බන්ධතාවයේ කොයි මොහොතක හෝ ලබා ගන්න ස්තුතියි චන්දන චල්කා උනාද කපි සූදානම් වෙන තවත් දේශීය පොතක් වෙත අවධානය යොමු කරන්නට අද පැවති මහමැතිවරණ චන්ද විමසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම මැතිවරණය සඳහා තරඟ වැදුණු අපේක්ෂකයන් තම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියා. නවවන පාර්ලිමේන්තුවට සභිකෙන් තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 7 සිට ආරම්භ වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියා. ඒ නුගේගොඩ පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයටයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැදමුලන ඩීඒ රාජපක්ෂ විදුහලට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. අග්‍රාමාත්‍යවරයා මෙන්ම නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට මැදමුලන ඩීඒ රාජපක්ෂ විදුහලට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු තරඟ වදින කුරුණෑගල දිස්ත්‍රික්කයට පැමිණියා. මංගිතන අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා මං ආවේ මේ මගේ ඡන්දේ පාවිච්චි කරලා මැදමුලනේ මෙහාට ආවම මෙහි තියෙන උනන්දු ඊට වඩා වැඩි වගේ මට පේන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දේ ප්‍රකාශ කිරීමට පැමිණියේ කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයටයි මන්ත්‍රීතුමා විස්තර විතර බලපොත් වෙනවද ඔබට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය භාවිත කිරීමට වීරවිල සුරනිමල විද්‍යාලයට අදපස්සරුවේ පැමිණියා. අපි තරයේ විශ්වාස කරනවා සමගි ජනබලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වෙයි කියලා. ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා මාලිගාවත්ත අබේසිංහාරාමේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියා. දහින්දාමත් හොඳ යහපත් ප්‍රතිඵලයක් අපි අපේක්ෂාවෙන් ඉන්නවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ පොළොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරයටයි. දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ ත්‍රිකුණාමල ශාන්ත මේරි විද්‍යාලයටයි. මේ අතර ආදිවාසී නායක උරුවර්ගයේ වන්නිලැත්තන් මෙවර ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටියේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයටයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද සිය ඡන්දය භාවිත කළා. ඒ බම්බල පිටිය ලින්සේ බාලිකා විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී 2011 න් පස්සේ ඡන්ද දායකයෙක් හැටියට ඡන්ද පොල්ට ගියාද සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ඉරොන් රණසිංහේවත් SF ලොක්කා නැමැති අය නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අනුරාධපුර 10 යග්ගම දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරු 11:45ට පමණ මෙම ඝාතනය සිදු කර තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ කරාටේ ශූරයෙකු වන වසන්ත සුයිසා මහතාගේ ඝාතනයට සම්බන්ධ SF ලොක්කාහෙවත් ඉරොන් රණසිංහ නැමැත්තා නාඳුනන පුද්ගලයෙකු විසින් අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අනුරාධපුර කාර්මික ප්‍රදේශයේ තම නිවස බලා මෝටර රථයකින් යන අතරතුර ඉරොන් රණසිංහ 10 යාගම දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි ප්‍රහාරයට ලක්ුණා. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව අදාළ මෝටර රථයේ ගිනි ගැනීමකටද ලක්ව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රදේශවාසීන් විසින් අනුරාධපුර රෝහලට රැගෙන යනු ලැබුවා. දකුණු ගෙල ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට වෙඩි පහරක්, ඒ වගේම ඒ ගෙල ප්‍රදේශයට වෙඩි පහර කීපයක් වැදී මෙතන තිබුණා ලොකු හිලක්. එතකොට එතන එකතන හතර පහක් වදින්න ඉඩ තියෙනවා chance එක. ඔහු රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් තිබුණා. වෙඩි ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී අදාළ මෝටර රථයේ SF ලොක්කා විසින් ධාවනය කර ඇති අතර යාබද අසුනේ ඔහුගේ පෙම්වතියද සිට තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඇයට තුවාල සිදුවී නොමැති බවයි පොලිසිය පැවසුවේ. ඔහු වෙඩි තබා ඝාතනය කළ සානිය තිබී T56 උණ්ඩ හිස්කොපු 8ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරු යතුරු පැදියකින් පලා ගිය බවට තොරතුරු ලැබී ඇති බවයි. 33 වනවියේ පසු SF ලොක්කා යුදහමුදා විශේෂ බලකායේ පුහුණුව ලබා ඉන්පලාගොස් සංවිධානාත්මක අපරාධ කල්ලියකට එක්ව ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. අනුරාධපුර සමාජ ශාලා හිමිකරුවෙකු මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කරාටි ශූරයෙකු වන වසන්ත සොයිසාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා. 2015 වර්ෂයේදී වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එහි ප්‍රධාන සැකකරුවේ SF ලොක්කායි. SF ලොක්කා අපමත නිදහස් වූ අතර පසු ඔහුගේ ඥාති සහෝදරයෙකු සමග මද්‍රව්‍ය ජාවාරම් වල නිරතව සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. SF ලොක්කාගේ සොහිරා මීට මාස කිහිපයකට පෙර අනුරාධපුර නගරයේදී හෙරොයින් මද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වුණා. SF ලොක්කාට වෙඩි තැබූ පුද්ගලයන් සොයා අනුරාධපුර පොලිසිය විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. විරාමකින් පසුව නැවතත් ප්‍රවෘත්ති බලපොරොත්තු වන්න. This is Live at 8. විරාමින අනුතර ඔබ නැවතත් එකතු වී සිටින්නේ Live at 8 ප්‍රවෘත්ති මැදිරිය සමගයි. ඔව්, චවික අපි නැවත වතාවක් කැමැතිවරණ පුවත් විකාශන මැදිරිය හා සම්බන්ධ වෙනවා. චන්දන ඔබට අවස්ථාවක්. ඔබ නැවතත් ස්වර්ණවාහිනී විශේෂ මැතිවරණ විකාශන මැදිරිය සමගයි ප්‍රවේශය ලබා ගන්නේ. ඔව් චන්දන, දැන් මැතිවරණයක් ගැන කතා කරද්දී සෑම මැතිවරණයකදීම වගේම මැතිවරණ කාල සීමාවකදී අහන ලැබෙන කාරණයක් තමයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වගේ සිද්ධීන්. නමුත් මෙවර මැතිවරණයේ සිදුවීම් කිහිපයක් හැර සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකීන් පවසනවා. ඔව් ඔවුන් පෙන්වා දෙන්නේ බරපතල ගණයේ සිදුවීම් කිසිවක් අද දිනේ තමන් වෙත වාර්තා වී නොමැති බවයි. ඒ වගේම කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් කිහිපයක් පිළිබඳවද තොරතුරු වාර්තා වුණා. සිය රුවස අංකයේ සහිත ස්ටිකර් එළවූ මෝටර රථයකින් මීගමුව වැල්ල වීදියේ චන්ද මධ්‍යසානයේ අසලට මෙම අපේක්ෂකයා පැමිණියේ චන්ද විමසීම ආරම්භ වීමෙන් පසුයි. චන්ද ඉල්ලනවා නේද? ඒකට ඒකගෙන එන අද වෙනකොට ඊයේ වෙනකොට මොකක්වත් කරන්න බෑනේ. අදාළ මෝටර රථයේ ස්ටිකර් ඉරා ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. අදාළ අපේක්ෂකයා මුදා හැරීමට පොලිසිය පියවර ගත්තේ ඔහුට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුයි. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයේ චන්ද මධ්‍යස්ථානයට එවැනි අපේක්ෂකයෙක් පැමිණියත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා අයුරක් දක්නට ලැබුණේ නැහැ. දිවයිනි බොහෝ ප්‍රදේශවල චන්ද මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගවල අපේක්ෂකයන්ගේ අංක සහිත කුඩා කාඩ්පත් විසිරුවා තිබුණේ මෙලෙසින්. මේ අතර අපේක්ෂකයන්ගේ කුඩා කාඩ් බියගම ප්‍රදේශයේ මාර්ගයක් පුරා විසිරුවා හරින අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මේ අතර තමන් සලකුණු කළ ඡන්දේ ජංගම දුරකථනයකින් ඡායාරූපගත කළ තරුණයෙකු නාවලපිටියේදී අත්අඩංගුවට ගන්නා. ඉඹුල්පිටියේ පදිංචි 32 වැනි පුද්ගලයෙක් වන ඔහු නාවලපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරන අවස්ථාවේදී එහි ශාලාධිපතිවරයා විසින් අත්අඩංගුවටගෙන පොලිසියට බහර දී තිබුණා. පිළියන්දල ගෝණමඩිත්ත ඡන්ද මධ්‍යස්ථානයේදීද සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ පුද්ගලිකු අත්අඩංගුවට ගෙනුණා. එම වරද සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන්නේ මහාධිකරණයේ ඉදිරියේ. අපි දැනටමත් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීලා තිබෙනවා. විමර්ශන හැකි ඉක්මනින් අවසන් කරලා ඒ විමර්ශන උද්ෘතයන් පිට එවන්න කියලා අපි ඒවා ගරු නීතිපතිතුමාට යොමු කරලා මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනවා. ඒ පුද්ගලයන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ ඉදිරියේ වැරදි කරුණොත් ඒ වරදට වසර දෙකක් දක්වා සිර දඬුවමක් ලබා දිය හැකි. ඊට අමතරව වැරදිකරු දිනේ ඉඳලා වසර 7ක් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්දේ දීමේ අයිතිය ඒ පුද්ගලයාට අහිමි වෙනවා. මේ අතර සමගි ජනබලවේගයේ අද මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන්නේ අපේක්ෂකේ කුරුණෑගල ඡන්ද මධ්‍යස්ථානයේ ආශ්‍රිතව ඡන්ද නීති කඩමින් හැසිරුණු බවයි. මේ අතර ත්‍රිකුණාමලයේ කින්නියාව ප්‍රදේශයේදී සමස්ත ලංකා කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් ස්වාධීන අපේක්ෂකයෙකුට පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. Thank you.
කලවාන පදුගස්වත්ත ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනෙකු ගමන් ගත් වාහනයකට අදපසරුවේ කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ සිද්ධීන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රක්වාන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඉතා සුළු සිද්ධීන් කීපයක් පමණක් වාර්තා වී තිබෙනවා. අපරාධමය ආකාරයේ පැමිණිලි 6ක් වාර්තා වෙලා තියෙනවා අද දිනේදී. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 23ක් අපට වාර්තා වෙලා තියෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය තුළ එනවා සමස්තයක් වශයෙන් අද දිනේදී වාර්තා වුණු පැමිණිලි ප්‍රමාණය 29 අතඩංගුවට ගැනීම 34ක් වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ දිනේදී වාර්තා වී තිබී සිදුවීම් ප්‍රමාණය 161ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව 86ක් සමගි ජන බලවේගයට එරෙහිව 18ක් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 10ක් ජාතික ජන බලවේගයට එරෙහිව 2ක් අයිටෙක් පක්ෂයට එරෙහිව 6ක් වෙනත් 20ක් ආදී වශයෙන් 161ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. දිනේ තුල සිද්ධීන් 143ක් පැෆල් සංවිධානයට වාර්තා වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ 510ක් අපිට වාර්තා වෙනවා. ඡන්දය ආයතනය කිරීම පිළිබඳව අපිට බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා. සිද්ධීන් 33ක් එකම රට පෙළපාලි 2ක් පිළිබඳව වාර්තා වුණා. එකක් මේ කුරුණෑගල නිකවැටි ප්‍රදේශයේ අක්කරේපත්තු ප්‍රදේශයේ අපිට පැමිණ ලැබුණා. රට පෙළපාලි ගමන් කිරීම පිළිබඳව මැතිවරණයේ ප්‍රතිඵලයට ඍජු ලෙස බලපාන්නා වූ බාධා කිරීම වලින් තොරව සාමකාමී ආකාරයට ඡන්දය පැවතුණු බව තමයි පැෆල් සංවිධානයේ නිරීක්ෂණය වෙන්නේ. ඒතරතර සමගින් අප සූදානම් නැවතත් ප්‍රවෘත්ති මෙතරිය වෙත යොමුවන්නට. ස්තුති චන්දන ඔබ නැවතත් එක්ක තුවේ සිටින්නේ ලයිව් එකේ ප්‍රවෘත්ති මෙතරිය සමගින්. මහමෙතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණත් වෙනතාමෙන් මෙවර අද රාත්‍රියේම ඡන්දේ ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නේ නැහැ. අද එක. ඔව්. චවික රාත්‍රිය ගත වීමෙන් පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ හෙට අලුයම සිට. යතරතුර කාලය තුලද කිසිදු අක්‍රමිකතාවක් හෝ වරදක් සිදු වීමට ඉඩ නොතබන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තමයි ඔහු මේ බව සඳහන් කළේ. වෙනදා මේක සාමකාමී ඡන්ද විමසීමක් නෙවෙයි යන වාද විවාද හුඟක් තියෙනවා. අද ඒ කිසිදු වාද විවාදයකින් තොරව ගැටළු වලින් නැතුව අපේ සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් වුණා. අපි තාම සතුටු වෙනවා. ඒකෙන් ඔබට තේරෙනවා අපේ ඡන්ද විමසීමේ බරපතල ගැටලු මේ වෙනතේ කිසිවක් වාර්තා වෙලා නැහැ කියලා. ඡන්ද 70%ක් පාවිච්චි කළාද? බයයි දාලා වැඩක් නැහැ ඡන්දේ කියලා දීදි. තේද්දි 70%ක් ඡන්ද පොලට ආවයි කියන්නේ ලෝකේ මොනම තත්ත්වයක් වැටේවත් මේ වගේ තත්ත්වයක් එකවත් 100%ක් ඡන්ද පොලට ආවා වගේ. අද රාජ්‍යයේ ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා. අද රාජ්‍යයේදී මේ සම්බන්ධ තමයි විශේෂ දවස. එහෙමද? ඡන්ද පෙට්ටි වලට කිසිදු තනිකම් දෝෂයක් ඇති වෙන්නේ නැහැ අද. මොකද හේතුව ඒවා මුද්‍රා තැබුවට පස්සේ ඒවා ලොක් කරපු ශාලාවෙ දෙන්න ගානේ එක කණ්ඩායමකින් දෙන්න ගානේ ඉන්න පුළුවන් 18 දෙනෙකුට එක පක්ෂයකින්. යුනිෆෝම් ඇඳපු පොලිස් නිලධාරීන් ඉන්නවා. සිවිල් ක්ලෝත් ඇඳපු පොලිස් නිලධාරීන්. විශේෂ කාර්ය බලකායේ වටේම ඉන්න. විදුලි ආලෝකයේ දින අපේ නිලධාරීන්ත් ඉන්නවා. එකම දේ ඒගොල්ලන්ට මලගෙවල් වල රැඳගත කරනා වගේ කෝපි බොන්න පුළුවන්, තේ බොන්න පුළුවන්, හැබැයි සිගරට් බොන්න බෑ, මත්පැන් බොන්න බෑ, කාඩ් ගහන්න බෑ, කැරම් ගහන්න බෑ. ඒ වනේ. දැන්නේ අපරොත්වාන කියන පුරාන්ද සභාවතුන් සුබගමන් කියලා. ඔව් පැහැදිලිව සුබගමන් කියන්නේ මේ ඒ උස්සන් යන වෙලාවේ නැතුව මෙතනින් යෑමට සුබගමන්. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම නැවතත් මම මෙම ස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ. සමෝටෝ මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද උදෑසන සිට දෙවිනපුරා සිදු වූයේ සමකාමී පරිසරයක් යටතේ. මැතිවරණ කොමිසම පවසන්නේ එය තමන් ලද ජයග්‍රහණයක් බවයි. මෙවර මැතිවරණයේ 17,85,964ක් වූ වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඡන්ද මධ්‍යස්ථාන 1173කදී ඊට අදාළ ඡන්ද විමසීම සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයන් 17,09,207 දෙනෙකු මෙවර මහමැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා. ඡන්ද මධ්‍යස්ථාන 1168කදී ඊට අදාළ ඡන්ද විමසීම සිදු කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයේ 60% ප්‍රතිශතයක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. තම සාමකාමී මෙතුණයක් අදිනපුරා ක්‍රියාත්මක වුණා. ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 139කට අපි අනුත්තර කළ තිබෙනවා. අද ඒ දිස්ත්‍රික්කයේම ඡන්ද ප්‍රදේශ 8 ඒ ඡන්ද පෙට්ටිය ඇතුළු ඒ භාවිතා කළ ඡන්ද පත්‍රිකා ඇතුළු සියලු විභාග ගැනීම සඳහා
මහනුවර දිස්ත්‍රික්කයේද සාමකාමී වාතාවරණයක් යටතේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 11,29,102 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 890කදී ඡන්දය ප්‍රකාශ කළා. ඔව් දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව 72% වගේ ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දයන් ඡන්දේ ප්‍රකාශ කර තියෙන බව තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 324කදී ඡන්ද ඔව් මා මේ වෙලාවේ රැඳී සිටින්නේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධානතම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ විශේෂ සඳහන් කරන්නට ඕනි අද උදෑසන 7ට ආරම්භ කළ ඡන්ද විමසීමේ කටයුතු අද සවස 5 වන විට සාර්ථකව මාතලේ දිස්ත්‍රික්කයෙන් අවසන් වුණා. මේ නුවරඑළිය වතුකරේ ආශ්‍රිත ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට එන ලෙස අද දහවල් පොලිසිය මගින් දැනුවත් කිරීමට කටයුතු කළ ආකාරයයි. වටිනා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර හා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් සලසා ඇති බැවින් ඡන්ද මධ්‍යස්ථානය ඔබගේ නිවසටත් වඩා සුරක්ෂිතයි. මෙවර මහමැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 577,710 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබූ අතර ඡන්ද මධ්‍යස්ථාන 496කදී ඊට අදාළ ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. සමස්තයක් විදිහට ගත්තහම නුවරඑළිය දිස්ත්‍රික්කයේ 75%කට ආසන්න ඡන්ද ප්‍රකාශ වෙලා ඇති කියලා අද දිනේ පුරා. හෙට උදෑසන 6:45 පමණ වෙනකොට ප්‍රධාන ගණන් කිරීම නිලධාරීන් මේ සෑම ස්ථානයකටම වාර්තා කරනවා. අපි පක්ෂ නියෝජිතයන්ටත් අපි කියලා තියෙනවා හැම දිනාටම උදේ 7 වෙනකොට 7ට කලින් එන්න කියලා ගණන් කිරීම ශාලාවලට. මේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කරනු අයරුයි. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 446කදී ඡන්ද විමසීමේ කටයුතු මෙලෙස සිදු කරනවා. මාතර දිස්ත්‍රික්කයේ 71% ප්‍රතිශතයක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙවර මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 75.82% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මේ යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කරන අයරොයි. ඡන්ද මධ්‍යස්ථාන 508කදී 479,584 දෙනෙකු ඡන්දේ ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. 57% ප්‍රතිශතයක් යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්දේ ප්‍රකාශ කර තිබෙනවා. මේ වන්නි දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරුවේ සිට සිදු වූ අයරොයි. දිස්ත්‍රික්කයේ 77.4% ප්‍රතිශතයක් ඡන්දේ ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා සඳහන් කළා. දිගා මඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතුද සාමකාමී වටපිටාවක් තුල සිදු කෙරුණා. 68% ප්‍රතිශතයක් දිගා මඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කරන අයර. මෙවර තැපැල් ඡන්ද සහ සාමාන්‍ය ඡන්ද සියල්ලක්ම එකවර ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ පස්වරු 12 වගේ වෙනකොට අපිට පක්ෂ වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රකාශයට පත්කරන හැකි කියලා බලාපොරොත්තු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු මධ්‍යස්ථාන 409කදී සිදු වුණා. ඒ සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයන් සංඛ්‍යාව 614,370ක්. පුත්තලම දිස්ත්‍රික්කයේ 63% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේද ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සිදු කෙරුණා. අද උදෑසන සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි වුණා. ඡන්ද මධ්‍යස්ථාන 287කදී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. මෙවර මහමැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 75% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේද 77.8% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 634කදී ඡන්ද විමසීමේ කටයුතු මෙලෙස සිදු වුණා. 74% ප්‍රතිශතයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 574කදී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. ඒ සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයන් සංඛ්‍යාව 684,189ක්. මෙවර මහමැතිවරණයේ 77% ප්‍රතිශතයක් මඩකලපු දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 73.5. विशेष මැතිවරණ මෙහෙයුම අති දැවැන්ත මුහුණුවරක් ගෙන තිබෙනවා ශ්‍රී ලාංකේය අභිමානීය ස්වර්ණ වාහිනිය ඕනෑම මැතිවරණයකදී අපක්ෂපාතීත්වය රැක ගන්නා එකම නාලිකාව බව මෙරට සුවහසක් ජනතාව හොඳින් දන්නා කරුණක් ඒ බවට සියලු මැතිවරණවලදී අප ඇගයුම් ලබා තිබෙනවා මම මේ ස්ථානයට එන්නත් හේතු වුණේ බොහෝ දුරට මේ රූපවාහිනිය ආයතනයේ ස්වර්ණ වාහිනිය යම් දුරකට සමබරව ක්‍රියා කරනවා කියලා ප්‍රවෘත්තිදී අපට පෙනුන නිසා මෙවර මහ මැතිවරණයේදීද අප ඒ සමබිම නිර්මාණය කරන්න අප කැප වුණා ඕනෑම මැතිවරණයකදී පළමු නිල ඡන්ද ප්‍රතිඵලයේ සිට අවසන් ප්‍රතිඵලය දක්වා ඉතා නිර්වෘල්ව ලද සැනින් එසැනින් ගෙන එන එකම නාලිකාව ස්වර්ණ වාහිනියයි. COVID-19 වසංගතය හේතුවෙන් මෙවර මහ මැතිවරණ ඉතා සුවිශේෂී එකක් වූ නිසා ස්වර්ණ වාහිනිය අද දිනය පුරා ඔබට තොරතුරු ගෙනාවා. දිවයිනපුර විහිදුණු අපගේ ප්‍රාදේශීය මාධ්‍ය ජාලය බලගන්වමින් සෑම ප්‍රදේශයකින්ම තොරතුරු ඔබට ගෙන එන්නට අප කටයුතු කළා. අද උදෑසන 7:00 නැරඹුණු මැතිවරණ විකාශයේ අවසන් ප්‍රතිඵලය ඔබ වෙත සමීප කරන තුරුම ස්වර්ණ වාහිනිය අපේ කාර්ය මණ්ඩලය අතිශය කාර්යබහුල වී තිබෙනවා. ප්‍රතිඵල ලැබුණු සැනින් එසැනින් ඔබ වෙත ගෙන එන්නට අපේ පිරිවර සූදානම් වන මැදිරි පරිශ්‍රයයි ඔබ මේ දකින්නේ මේ මැදිරියේ සිට ලැබෙන ප්‍රතිඵල එසැනින් ඔබ වෙත ගෙන එන්නට අපේ පිරිස ස්වර්ණවාහිනී පිරිවර මේ වන විටත් යොහුසුලුව වැඩ කටයුතු කරමින් ඉන්නවා හෙට දවසේදී ප්‍රතිඵල නිකුත් වෙද්දී ඒ සියලු ප්‍රතිඵල ඉක්මනින් ලබා දෙන්න තමයි අපේ පිරිස මේ උත්සාහ දරමින් සිටින්නේ විශේෂයෙන්ම මේ මැදිරි පරිශ්‍රය ගත්තොත් අපේ ආලෝක කරන ශිල්පීන් කැමරා ශිල්පීන් පසුතල නිර්මාණ ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් ඇතුළු බොහෝ පිරිසකගේ දායකත්වයෙන් මේ සියලු කටයුතු සිද්ධ වෙන වගේ මතක් කරන්න ඕනේ පළමු ප්‍රතිඵලය ඉක්මනින් නිවැරදිව ඔබ වෙත ගෙන එනවා වගේම තමයි ඒ ප්‍රතිඵල පසුගිය වසර හා සංසන්දනය කරමින් ඔබට ඉදිරිපත් කරන්නත් අපි සූදානමින් ඉන්නවා විශ්ලේෂණයන් සංසන්දනාත්මකව මේ ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරන්න අපේ කණ්ඩායම මැදිරි පරිශ්‍රයේ සිට වගේම අපේ ප්‍රධාන පාලක මැදිරි ඒ වගේම පාලන මැදිරියේ ඇතුළු තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනා බොහොම යහුසුලුව වැඩ කටයුතු කරමින් ඉන්නවා අද දවසේදීත් හෙට දවසේදී තමයි අපි චන්ද ප්‍රතිඵල ගණනය කිරීම වලින් අනතුරුව ප්‍රතිඵල ලදසනි නැසනි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙන්නේ ඉතින් ස්වර්ණ වාහිනී කණ්ඩායම ප්‍රතිඵල නිවැරදිව ඉක්මනින් ගෙන එන්නට මෙලෙස ක්‍රියා කරනවා වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අතරතුරේදී ඔබට ස්වර්ණ වාහිනිය නරඹනවා වගේම මෙවර 2020 මහ මැතිවරණ ප්‍රතිඵල අපේ live 88 SMS සේවාව ඔස්සේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවාගත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් අපිට යලිත් ඔබට මතක් කරන්න තියෙන්නේ අපි දැන් දින කිහිපයක සිටම මේ ක්‍රියාන්විතය සඳහා සූදානම් වුණා මේ මැතිවරණ ප්‍රතිඵල විකාශය සඳහා හෙට උදෑසන සිට මැතිවරණ ප්‍රතිඵල ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙන එන්නට ගණින සැනින් එසැනින් ඔබ වෙත ගෙන එන්නටයි අපේ බලාපොරොත්තුව. රැඳී සිටින කියලා ආරාධනා කරනවා ස්වර්ණ වාහිනියත් සමග. එසමගින් live 88 අදට අවසන්. විශේෂ මැතිවරණ පුවත් විකාශය සමගින් දිගටම රැඳෙන්නට කියා අප ඔබට ආරාධනා කරනවා. මම නදීක කරුණානායක. බබ චරිකා ගුණසේකර. සුබ රාත්‍රියක්.